समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। पञ्चकन्दे संकततो पश्यन्तो अनुलोमिकं कान्तिं पटिलभति पञ्चन्नं कन्दानं निरोधा असङ्कतं निब्भानन्ति पश्यन्तो सम्मतनियामं ओक्खमतीति। सदा बुद्धि संपन्न पिन्नत्नी, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව අපේ මනස ඒ ධර්මය නැගිලා එන විදිහට, ලෝකය නිවැරදි විදිහට අරමුණු වෙන විදිහට අපේ මානසිකාරය සකස් කරගන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න, සසර සූපත් කරගන්න, දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් අපි හැමෝම කල්පනා කරගන්න ඕනේ, අපි ධර්මශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය පිළිබඳ තේරුම් අරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අධිෂ්ඨානය ඇති කරගන්න ඕන. මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ මහා චත්තාලීසාකාර භාවනාව පිළිබඳ කෙරෙන අවසාන භාගයේ ධර්ම දේශනා කීපයට. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ පඤ්චස්කන්ධය සංකතතෝ හේතු නිසා හටගන්න දෙයක් කියන එක පිළිබඳව නුවණින් විමසන්නා. පඤ්චක්ඛන්දේ සංකතතෝ පස්සන්තෝ අනුලෝමිකං පටිලබති. අපි හැමදාම මේක අනුලෝමිකං කන්තිං පටිලබති. අපි මේක දැන් විස්තර කරගෙන තියෙනවා අනුලෝමික ශාන්තිය ලබා ගන්නවාය කියන එක. එයාට අනුලෝමික ශාන්තිය ලැබෙනවා කියලා. එහෙනම් පඤ්චස්කන්ධය හේතු නිසා හට ගන්න දෙයක් කියලා. පින්නත්නි, මේ පිළිබඳව අපි මේක දැනෙන විදිහ පිළිබඳව හොඳට තේරුම් ගන්න ඕනේ. මේක ඇවිල්ලා මේ අපි තුල ඇතිවිය යුතු චේතනාවක්. හේතු හින්දා හට ගන්න දෙයක් කියන එක ඉතින් කිව්වහම තේරෙනවනේ. නේද? කිව්වහම තේරෙන එකයි ඒක දැනෙන එකයි කියන්නේ දෙකක්. හරි, කිව්වහම තේරෙන එකයි ඒක දැනෙන එකයි කියන්නේ දෙකක්. ඉතින් එන්නේ දැනෙන විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. එතකොට අරමුණු වෙනකොට ඒ දේ තත්වාකාරයෙන් අපිට දැනෙන්න ඕනේ. අරමුණු වෙන දේ නියමාකාරයෙන් දැනෙන්න ඕනේ. ආන්ගේ දැනෙන විදිහට අපි අපේ මනසිකාරය සකස් කරගන්න ඕනේ. මේක මොකද්ද මේ කියන කාරණාව කියලා අපි පොඩ්ඩක් විමසලා බලමු. හොඳින් විමසල බලමු. අපි කිව්වොත් තේකක් හදනවා, නැත්නම් හොද්දක් හදනවා. හොද්දේ රසය කියලා කියන්නේ, හොද්දේ රසය කියලා කියන්නේ මේ මොනවා හින්දා හටගන්න එකක්ද? ඒකට එකතු කරන දේවල් හින්දා. එකතු කරන දේවල් වෙනස් කරනකොට රසය වෙනස් වෙනවා. එකතු කරන දේවල් වෙනස් වෙනකොට රසය වෙනස් වෙනවා. එතකොට කවුරු හරි හොද්දාක් හදලා හොඳ රසට, අපි කියනවා ඒ මෑණියන්ට මේ විදිහම රස හොද්දාක් මට ඕනේ. පුළුවන් ද හදන්න ආයසරයක්? ඒකම බොහෝම කලාතුරකින් තමයි ඒක වෙන්නේ. ජාති කීපයක් එකතු කරලා, ජාති කීපයක් එකතු කරලා හොද්දක් හදනවාද, ආන් ඒ අනුව තමයි ඒකේ ප්‍රතිඵලය තියෙන්නේ. නේද?
තොර මිශ්‍ර වෙලා ಜಾති කීපයක් මිශ්‍ර වෙලා හැදෙන හොද්ද ඒ විදිහටම හදනවා කියන එක සිද්ධ වෙන්නේ නැති තරමටම සම්භාවිතාව බොහෝම අඩුයි ආයේ ඒකම සිද්ධ වෙන්න තියෙන. ඒතර අන්න ඒ වගේ තමයි අපිට මේ ලෝකය දැනෙන්න ඕනේ. මේ පංචස්කන්ධ ලෝකය අපිට දැනෙන්න ඕනේ පින්වත්නි අන්න ඒ විදිහට. එහෙම දැනෙන්න ඕනේ කියලා බලමු අපි පොඩ්ඩක් ඒ දැනීම අපේ ඒ ඒ කියන්නේ හොද්දේ රසය වගේ අපිට දැනෙන්න ඕනේ මේවා පොඩි දෙයක් වෙනස් වෙනකොට රසය වෙනස් වෙනවා නේද ලුණු පොඩ්ඩක් වැඩි කරපු ගමන් මුළු රසයම වෙනස් වෙනවා මිරිස් පොඩ්ඩක් වැඩි කරපු ගමන් රසය වෙනස් වෙනවා නේද පොඩි දෙයක් ಜಾති කීපයක් එකතු වෙලා යමක් හැදෙනවා නම් ඒක හැදෙන්න හේතු වෙන දේවල් වල පොඩි වෙනසක් වෙච්ච ගමන් හැමදේම වෙනස් වෙනවා නේද ඒක එහෙමම නේද තමන්ගේ මගේ කියලා බලාපොරොත්තු ඇතිව බලාපොරොත්තු තියාගෙන ඉන්න දේවල් මේ ලෝකේ තියෙනවද දන්නේ තමන්ගේ ශරීරය ගැන අඩුම තරමේ ශරීරය ගැන බලාපොරොත්තුවක් නැද්ද ඇයි එතකොට විවාහ වෙනකොට එහෙම පොරොන්දුවක් දෙන්නේ නේද විවාහ වෙනකොට දෙන පොරොන්දුව මම මැරෙනකම් බලා ගන්නම් කියලාද නැත්නම් ඉස්සර එහා පැත්තේ එක්කෙනා මැරෙනකම් බලා ගන්නම් කියලාද බලන්න මේ පොරොන්දුව කොහොමද කියලා කොහොමද පොරොන්දුව දෙන්නේ එහා පැත්තේ එක්කෙනා එතන උපකල්පනයක් තියෙනවා ඔහේ මැරෙනකම් මං ඉන්නවා කියලා නේද නේද එහා පැත්තේ එක්කෙනා මැරෙනකම් බලා ගන්නම් කියලාද කියන්නේ එතන මොකක් ගැන විශ්වාස තියලාද ඒ කියන්නේ මේ ශරීරය ගැන විශ්වාස තියලා කියන්නේ නේද? එතකොට අපිට අපේ ශරීර ගැන විශ්වාසයක් තියෙනවා. ඊළඟට ආදරය වගේ දේවල් අපි පස්සේ වෙන් කරගමුකෝ දැනට. නේද? බලාපොරොත්තු විශ්වාසය තියාගෙන ඉන්න තියෙන දේවල් ගැන බලමු. දරුවන් හදනකොට හුඟක් දෙනාට බලාපොරොත්තුවක් විශ්වාසයක් තියෙන්නේ මොකක්ද? අනාගතයේදී සලකයි. අනාගතයේදී මේ දරුවෝ අපිට සලකනවා අය කියලා විශ්වාසයක් තියනවද නැද්ද? එතකොට ගොඩක් ආදරය කරන අය ගැන තියෙන විශ්වාසය මොකද්ද? තව කෙනෙකුට ආදරේ නම් ඒ ගැන තියෙන විශ්වාසය කොහොමද? මොකද්ද? අනිවාර්යයෙන්ම මේක වෙනස් වෙන්නේ නෑ වගේ කියලා විශ්වාසයක් තියෙනවා. එතකොට දරුවන්ගේ ආදරය ආදී අපිට අහිමි වෙනකොට ඒ අහිමි වෙන ආදරය නිසාවෙන් මොකද සමහර වෙලාවට ගොඩාක් දුක් ඇති වෙන්නේ ඇයි? ඇයි දුක් ඇති වෙන්නේ? බලාපොරොත්තු තියෙන හින්දා. බලාපොරොත්තු කැඩිච්ච හින්දා. එහෙනම් බලාපොරොත්තු කැඩුනේ ඇයි? බලාපොරොත්තු තිබ්බ හින්දා. බලාපොරොත්තු තිබ්බේ ඇයි වෙනස් වෙන්නේ? නැති වෙයි කියලා. හරි. ඊළඟට තව කෙනෙක් එක්ක අපිට ගොඩාක් තරහ යන්නේ ඇයි? මට පුළුවන් නම් මොකද එයාට බැරි කියලා. මට පුළුවන් නම් එයාට බැරි ඇයි කියලා තරහ යන්නේ ඇයි? නේද? හේතු නිසා සකස් වෙන බව දන්නේ නැති හින්දා අපේ හිත ඒ බව වටහාගෙන නැති හින්දා ඒ කෙනාට වගකීම් බාර දෙනවා අපි. යමක් සංකතයි කියලා දැනුණා නම් පින්නොත් නී කාටවත් වගකීම් බාර දෙන්න බෑ. දේ දුන්නේ පාට අඩු වුණා කියලා දේ දුන්නට බයිනොත් අපි. හදිසියේවත් අපි දැක්ක දේ දුන්නක් තිබ්බම නේද? ටිකක් වෙලා තියෙයි කියලා හිතුවේ මම දැන් මේක හොඳටම පාට අඩු වෙලා කියලා දේදුන්නට බයින් නැත්te ඒක දේදුන්නට අයිති නැති බව අපි හොඳටම දන්න හින්දා නේද ඒ ගැන අය වචනෙන්වත් කියන්න දෙයක් නෑ අපේ හිතට දැනෙනවා තේරෙනවා මේක නේද මේක දේදුන්නේ වැඩක් නෙවෙයි කියලා අන්න ඒ වගේ අපි එකින් එක අරගෙන පොඩ්ඩක් බලමු අපිට ජීවිතයේ හම්බෙලා තියෙන දේවල් පිළිබඳ අපිට බලාපොරොත්තු වගේක් ඇති වෙලා තියෙනවා. ඒ බලාපොරොත්තු ඇති වෙලා තියෙන ඒවා සැරෙන් සැරේ කැඩෙනවා. අන්න ඒ කැඩෙනකොට අන්න ඒ කැඩෙන තත්ත්වයන් ඇති වෙනකොට අපි හරියට පීඩාවටපත් වෙනවා. පීඩාවටපත් වෙන්නේ මේ කැඩෙන්නේ ඇයි? ඒවා හේතු එකතු වෙලා සකස් වෙන හින්දා. හේතු නිසා සකස් වෙන හින්දා. හේතු නිසා සකස් වෙන දේවල් හේතු නැති වෙනකොට නැති වෙනවා. ඒක සකස් වෙච්ච දෙයට අයිතියක්වත් නැහැ.
මේක අපි පොඩ්ඩක් විමසලා බලමු. මේ කාට හරි අදහසක් තියෙනවා තව අවුරුදු දෙකක් යනකොට මගේ ශරීරයේ හැඩේ මගේ මූණේ හැඩේ මෙන්න මේ වගේ වෙන්න ඕනේ කියලා. ඇයි? ඉතින් මගේ නෙමුණ මට මේක මට ඕන හැටියට හදා ගන්න බැරිය. අපි එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනා එක එක විදිහ වෙලා ඉපදිලා. ශරීර ඇයි දන්නේ? ශරීරයේ හැඩතලයට හේතු වෙන කාරණා හතරක්. කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා. හරිද? කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන කාරණා හතර හේතු වෙලා එකතු වෙලා මේ ශරීරයක් හැදිලා. හරි? එතකොට අපිට මේ ශරීරයේ හැඩයට හේතු වෙන එක කාරණාවක් තමයි කර්මය. සමහර අය උසයි, සමහර අය කොටයි, සමහර අය මහතයි නේද? තේරිලා ඇති හොඳටම. සමහර අය හරී මහතයි හැබැයි කන්නේ පොඩ්ඩම් පොඩ්ඩයි. හරිද? එයාගේ මහතට හේතුව කෑම නෙවෙයි බව හොඳටම දන්නවා. එහෙනම් ආහාර නෙවෙයි හේතුව. වෙන දෙයක් වැඩි වෙලා නේද? සමහර අය හරී කෙට්ටුයි ගොඩාක් කනවා මහත් කරගන්නම බෑ. මොනවා කරත් මහත් වෙන්න බෑ. සමහර අය කෑම හින්දා මහත් වෙන අයත් ඉන්නවා. සමහර අය එහෙම නැහැ. නේද? එහෙනම් කර්මය හින්දා ආහාර හින්දා නේද? එක එක්කෙනාගේ වෙනස්කම් ඇති වෙනවා. අසනීප හැදෙනවා ඒවා. ඒත් එහෙමයි. සමහර අයට ආහාර හින්දා අසනීප ඇති වෙන අතරේ සමහර අයට කර්මය හින්දා අසනීප ඇති වෙනවා. සමහර අසනීප වල දෙකම හේතු වෙනවා. සමහර අසනීප වලට ඉන්න ප්‍රදේශයේ ඍතුව හේතු වෙනවා. නේද? සමහර අයට උෂ්ණ පළාතවලට ගියාම හරි අමාරුයි. සමහර අයට සීතල පළාතවලට ගියාම හරි අමාරුයි. එතකොට සමහර අයට අසනීප හැදෙනවා හිතේ අමාරු හින්දා. අනවන කර්ම, චිත්ත, ඍතු, ආහාර. එහෙනම් මේ ශරීරයේ වෙනස්කම් වලට මේ හතරම බලපානවා. කර්මයත් බලපානවා, ඍතුවත් බලපානවා, චිත්තයත් බලපානවා, ආහාරයත් බලපානවා. හොඳට ඉන්න කෙනාට එක පාටම තරහ ගිය ගම මූණ යකෙක් යසනියක් වගේ වෙනවා. මේ හොඳට තිබ්බ මූණ. උනේ කොහේ වෙනස් වෙලාද? සිත වෙනස් වෙලා. නේද? කර්ම, චිත්ත කියලා කිව්වේ ඒකයි. සමහර අය තමන්ගේ ජීවිතේ කවුරු හරි කෙනෙක් මැරුණහම එල්ලගත්ත මූණ දිගටම එයා මැරෙනකම් මූණ ළඟින්. අය හරියන්නේම නැහැ. ඉතින් එහෙම තමයි ඒ සිත වෙනස් වෙච්ච හින්දා. හොඳයි. මේ ඊරිසියාව එහෙම ඇවිල්ලා නැද්ද වෙලාවක? ඊරිසියාව ආපු වෙලාවක දැන් අපි ඊරිසියාව දැන් මට ඊරිසියාවක් ආවා. මට ඊරිසියාව ආවේ මේ ඉස්සරහ ඉන්න එක්කෙනෙක් හින්දා. දැන් එයාත් එක්ක මම කතා කර කර ඉන්න ගමන් තමයි මට ඊරිසියාව ආවේ. දැන් මම හොඳටම දන්නවා මෙයා මේක කියනකොටම මගේ මූණ වෙනස් වුණා කියලා. ලොකු උත්සාහයක් එහෙම අරන් නැද්ද වෙනස් වුණේ නෑ වගේ පෙන්නන්න නේද? ඈ පුළුවන්ද? බෑ. හැබැයි ඒ කට්ටිය දැනගන්නවා මගේ ජයග්‍රහණය ගැන කියනකොටම අහවලාගේ මූණ වෙනස් වුණා කියලා. අපිත් දැනගන්නවා නේද? අපිත් දැනගන්න වෙන කාට හරි අපේ ජයග්‍රහණයක් ගැන කියනකොට එයාගේ මූණ වෙනස් වුණා කියලා අපි දැනගන්නවා වගේ අපේ මූණත් වෙනස් වෙලා. එහෙනම් මට ඕන හැටියට මේක වෙන්නේ නෑ නේද? හේතු අනුව සිද්ධ වෙන දෙයක්. ඊරිසියාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, තරහ වගේ ඒවා ආවෙත් මට ඕන වෙලාවට මට ඕන විදිහටද? ඒ එන ඒවා මට අයිතිද? නෑ. ඒවා මට අයිතිය නෑ. මේ බලන්න පින්නත්නි, බාහිරින් ඉන්න කෙනෙක් මට ඊරිසියාවෙන් කටයුතු කරනවා. හරිද? මම හැම වෙලේම එයා ගැන කියන්නේ කොහොමද? මම හැම වෙලේම එයා ගැන කියන්නේ කොහොමද? තරහෙන් එයා මට ඊරිසියයි කියලා කියන්නේ. එයා දැනගන්න ඕනේ එයා මට නේද? මම බලා ගන්නම් එයා මට ඊරිසියයි කියලා කියනවා නේද? අපි එයාට සම්පූර්ණ එයාගේ තුල සකස් වෙච්ච ඊරිසියාවේ වගකීම අපි එයාට බාර දෙනවා. ඔයා තමයි මට පුළුවන් නම් ඊරිසියා කරන්න දෙන්න. මොකද බැරි ඔයාට කියලා නේද? ඒක හරිද? නෑ. කෙනෙක්ගේ මූණක තුවාලයක් ආවනම්, ගෙඩියක් ආවනම්, විසර ගෙඩියක් ආවනම් ඒකට එයාට බැනලා හරියනවද? නෑ. ඒ වගේමයි කෙනෙක්ගේ හිතක ඊරිසියාව ආවනම් ඒකට එයාට බැනලා වැඩක් වෙන්නේ නෑ. අපිට හොඳට දැනෙන්න ඕනේ මේ සමාජයේ තමන් ළඟ ඉන්න අය, ස්වාමිවරු, භාර්යාවරු, දරුවෝ, මේ හැම කෙනෙක්ගේම සිත්වල
එක එක සිතුවිලි පහළ වෙනවා. ඒ පහළ වෙන කිසිදු සිතුවිල්ලක අයිතියක් යාලට ඇත්තේම නෑ. ඇත්තේම නැති බව අපිට දැනෙන්න ඕනේ. හැඟෙන්න ඕනේ හරියට තුවාලයක් ආපු වෙලාවක වගේ. හරිද? තුවාලයක් ආපු වෙලාවක එයාට ඒ තුවාලය ගැන මට තරහයක් නෑ එයාත් එක්ක. නේද? ආන්ගේ වගේම ඒ අයගේ මුහුණුවල වෙනසක් ඇති වුණේ, ශරීරයේ වෙනසක් ඇති වුණේ එයාට අදාළ නැති සිතුවිලි වගේ ආපු හින්දා හේතු අනුව තමයි ඒක වෙනස් වුණේ. ඒක එයාට පොඩ්ඩක්වත් අදාළ නැති බව මට දැනෙන්න ඕනේ. එතකොට කවුද නිදහස් වෙන්නේ? මමයි නිදහස් වෙන්නේ. ඉතින් ඒ වගේ අපිට මේ පංචඋපාදානස්කන්ධය හේතු නිසා හටගන්න බව හොඳට දැනෙන. දැන් රූපය හේතු නිසා හටගන්නවා නේද? ඒක අපිට දැන් හොඳට තේරෙනවා. කර්ම චිත්ත ඍතු ආහාර චිත්ත කියන එකත් ඒ කෙනාට අයිතියක් ඇත්තේ නැහැ. එතකොට ඒව හැම වෙලේම වෙනසට භාජනය වෙනවා. ඕක දැනගත්ත ගමන් මට කිසිම ශරීරයක් පිළිබඳව ස්ථීරව මගෙත් එක්ක මගේ ළඟ හැමදාම රැඳෙයි කියලා බලාපොරොත්තු වෙම ඇති වෙයිද? එහෙනම් කැඩෙන බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. කොයි වෙලාවක හරි මං මේ ආශ්‍රය කරන ශරීර ගල් ගෙඩි වගේ වෙන්න පුළුවන්. එයාගේ කර්මයේ සේවෙච්ච ගමන් ගල් ගෙඩි වගේ හරහට වැටෙනවා. මොනවා කළාවක බේරන්න බෑ. නේද? එතකොට එහෙම ශරීර පිළිබඳව මට බලාපොරොත්තු ඇති වෙයිද? ඒක දන්නවනම් කොයි වෙලාවෙ වෙනසකට භාජනය වෙයිද දන්නේ නැහැ. ඉතින් මං කොහොමද බලාපොරොත්තු තියාගෙන ඉන්නේ? නේද? මගේ බලාපොරොත්තු මොකද්ද? දේ දුන්න ගැන වගේ. දේ දුන්න අපේ දරුවෝ නැගිටලා එළියට එනකන් තිබ්බොත් හොඳයි. එච්චරයි. නේද? මෙයාගේ ශරීරයේ තව අවුරුදු කීපයක් තිබ්බොත් හොඳයි. මට ඒකේ අයිතියක් නැහැ. මට අල්ලා ගන්න බෑ. මට තියා එයාටවත් ඒක අල්ලා ගන්න බෑ. ඒකින්ද ඒ පිළිබඳ දැඩි ගැනීම අයින් වෙනවා පින්වත්නි. සංකත බව දන්නායිට. හරිද? ඒ පිළිබඳව ඇත්තම සංකත බව දන්න අයට කියන්නේ කවුද? පටිච්චසම්පාදේ අවබෝධ වෙච්ච අය. ඒ වගේම හරියටම සංකත බව දන්න අය කියන්නේ සෝවාන් පුද්ගලයා. හරිද? හේතුත් එක්ක මේ පිළිබඳ දැනීමක්, තේරීමක්, වැටහීමක්, ඒක අවබෝධයක්, ඒක වැටහීමක් බව අපි හොඳින්ම තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ කියන කාරණාව කියලා හොඳින්ම තේරුම් ගන්න ඕනේ. මේ අපේ හිතවලට ඇති වෙන්න ඕනේ හැඟීමක් මේක. හරිද? මේ භාවනා ටික ඔකගේම එහෙමයි. වචනේ නෙවෙයි, ඒ වචනෙට අදාළ හැඟීම. වදකතෝ ගුහම පංච උපාදානස්කන්ධේ වදකෙක් වගේ කියලා දැනෙන්න ඕනේ. හරිද? දුක්ඛතෝ කියනකොට පංච උපාදානස්කන්ධය දුකක් වශයෙන් දැනෙන්න ඕනේ. එතකොට ඒ වගේ තමයි හැම එකක්ම. එහෙමයි අපි සාකච්ඡා කරපු අනත්තතෝ කියනකොට අනාත්ම වශයෙන් දැනෙන්න ඕනේ. එතකොට සංකතතෝ කියලා අපි දැන් මේ කතා කරද්දී ඒවා හේතු නිසා සකස් වෙන දේවල් බව අපිට දැනෙන්න ඕනේ කියන එකයි. හරි. වේදනාව පැත්තට පොඩ්ඩක් යන් අපි බොහෝ දේවල් කතා කරලා තියෙනවා මේ ගැන. මගේ ඇහැ කන නාසය දිව ශරීරය මනස හේතු වෙලා නොයෙකුත් වේදනාවල් හැදෙනවා. ඒ වේදනාවල් ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවාගේ ඇතිවන්නා වූ වේදනාවල් හේතු ඇතුවද සකස් වෙන්නේ, හේතු නැතුවද සකස් වෙන්නේ? මනෝ සම්පස්සජව ඇතිවන්නා වූ අර චක්කු සම්පස්සජ වගේම සෝත ඝාන ජීව්‍යා කියන ඒවා වගේම මනෝ සම්පස්සජව ඇති වෙන්නේ හේතු ඇතුවද හේතු නැතුවද? හේතු ඇතුව. චක්කු සම්පස්සය කියන එක තුළින් ඇතිවෙන සම්පස්සය කියන්නේ ඇහත් රූපයත් විඤ්ඤාණයත් කියන තුනේ එකතුව. එතකොට රූපය ඒකට යෙදෙන ප්‍රමාණයත් ඇහෙන් කරන කෘත්‍යයත් විඤ්ඤාණයෙන් කරන කෘත්‍යයත් තුනම එකතු වුණාම තමයි එතන චක්කු සම්පස්සජ වේදනාවක් හටගන්නේ. එතකොට ඇහැ කියන එක නිත්‍යව තියෙන දෙයක්ද? නෑ, වෙනස් වෙන දෙයක්. රූපය කියන එක නිත්‍යව තියෙන දෙයක්ද? නෑ, හැම වෙලේම වෙනස් වෙන දෙයක්. එහෙනම් ඒ දෙක නිසා හටගන්න විඤ්ඤාණය නිත්‍යද? ඒකත් වෙනස් වෙන එකක්. එහෙනම් හැම වෙලේම වෙනස් වෙන එකක්. ඇයි? අර දෙකින් ද හටගන්න එක වෙනස්. එතකොට මේ තුනම එකතු වෙලා හටගන්න ස්පර්ශය හැම වෙලේම වෙනස් වෙන එකක් නේද? එහෙනම් අන්නේ ස්පර්ශද වේදනාව මට නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි. මේක අපි ඕන තරම් අත්දැකලා තියෙනවා. හරිද?
මේක තේරුම් ගන්න අපි වැඩි වෙලාවක් ගන්න නැතු මනෝ සම්පස්සජ වේදනාවක් ගැන කතා කරමු පොඩ්ඩක්. මම අර හැමදාම කියන්නේ කවුරු හරි කෙනෙක් අපේ ශරීරය ඉතාම සෞම්‍යව මේ විදිහට ස්පර්ශ කරනවා. ඇති වෙන්නේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද? සැප වේදනාවක්. හොඳට විශ්වාසද? හොඳටම විශ්වාසද? අකමැති කෙනෙක් නම් ස්පර්ශ කරේ? අකමැති කෙනෙක් නම් ස්පර්ශ කරේ. එතකොට ඇති වෙන්නේ මොන වේදනාවක්ද? දුක් වේදනාවක්. හොඳටම විශ්වාසද? ඒත් සැප වේදනාවක්. එහෙම වෙන්න බෑනේ හැමදෙරෝනේ. හරි. අකමැත්ත කියන එක හැදෙන්නේ ශරීරයේද හිතේද? අන්න හරි. එතකොට තේරුම් ගත්ත හැකි. හරිද? එහෙනම් කාය සම්පස්සජව ඇති වෙන්නේ සැප වේදනාවක්මයි, මනෝ සම්පස්සජව ඇති වෙන්නේ ප්‍රබල දුක් වේදනාවක්. මේකෙන් වැඩිය ප්‍රබල කෝකද? මනෝ සම්පස්සජ එකයි. හරිද? ආන් එතකොට මට අර කාය සම්පස්සජ සැප වේදනාව අයින් වෙලා නේ, කාය සම්පස්සජ සැප වේදනාව අභිබවා මනෝ සම්පස්සජ දුක් වේදනාව ප්‍රබල වෙන හින්දා අකමැති කෙනෙක් ස්පර්ශ කරනකොට දැනෙන්නේ දුකක්, නුරුස්සනකමක්. කැමති කෙනෙක් ස්පර්ශ කරනකොට ඇති වෙන්නේ, අපි හිතමු කවුරු හරි කෙනෙක් මෙහෙම ඇන්නා. ඇන්නහම ඇති වෙන්නේ සැපද දුකද්ද? ඇන්නේ කැමති කෙනෙක් නා. ඒත් දුකක් නේද? එතනින් ඔන්න හොයාගත්ත හැකි. ඇන්නේ කැමති කෙනෙක් නම් දුකක්. නමුත් එයා ගැන තියෙන කැමැත්ත හින්ද මට සතුටක් ඇති වුණා. නමුත් ඇන්නේ හැට කටකින්න. අන්න කායික දුක් වේදනාව ප්‍රබලයි එතකොට නේද? එතකොට දුක දුක විදිහට දැන්නවා. පේනවද ප්‍රබල එක තමයි? එතකොට සමහර කට්ටියට සමහර දේවල් හින්දා සැප වේදනා ඇති වෙන අතරවාරයේ සමහර කට්ටියට ඒ දේ හින්දම දුක් වේදනා ඇති වෙනවා පින්නත්. ඒ මොකද? එකම දෙයක් හින්දා එක්කෙනෙකුට සැප වේදනා ඇති වෙන අතරේ තව කෙනෙකුට දුක් වේදනා. ඇයි ඒ? එයාගේ මනසේ අන්න බලන්න හේතු අතුවයි. හේතු නිසයි ඒ නේද? එතකොට ඒ දෙන්නෙක් ගැන මං කිව්වේ. එක්කෙනෙක්ම ගත්තහමත් අද සැප වේදනා ඇති වෙන එක හෙට වෙනකොට ඒ තැනැත්තාටම එක්කෙනෙක්ම ගත්තහම එකම වස්තුව හින්දා එක වෙලාවක සැප වේදනා ඇති වෙන අතර වාරේ තව වෙලාවක දුක් වේදනා ඇති වෙනවා. අපිම ගන්න, අපි ආදර කරන කෙනෙක් ගන්න. විටක යාව දැක්කහම මට පුදුම විදිහේ සැප වේදනාවක් ඇතිවෙනවා. ඒ දැක්කේ කාලෙකින් කියලා. නේද? විටක යාව දැක්කහම ඕ මල වදේ කියලා හිතෙනවා. නේද? එකම වස්තුව හින්දා සැප වේදනා දුක් වේදනා ඇති වෙන්නේ බලන්න හේතු වෙනස් වෙන හින්දා. නේද? එයා ගැන තියෙන කැමැත්ත ප්‍රබල වෙන්න දකින්නකොට මට සැප ඇති වෙනවා. වෙලාවට එයාගේ වැඩ හින්දා හරි නැත්නම් වෙන මොකක් හරි එක්ක හින්දා හරි නේද එපාම වෙනවා. ඒ වෙලාවට දැක්කත් නේද ඒක කොච්චර එහාට යනවද කියලා සමහර අය මෙහෙම බයිනවනේ. සංසාරේවත් පේන්නවත් එපා. නේද? බැන ගන්න වෙලාවට එපා වෙච්චලා සංසාරේවත් එක දවසක්වත් පේන්නවක්වත් උපදින්නවත් එපා මාව කියලා. ඊට පහුවෙන්ද උදේ මොකද කරන්න? අනේ ඉතින් මට නැතුව ඉන්න පුළුවන් ඈ කියලා කියනවා. නේද? ආයෙ කියනවා සංසාරේවත් එපා කියනවා. ඉතින් මේක තමයි වැඩේ. නේද? ඒ හේතු හැදෙන විදිහට තමයි වේදනාව ඇති වෙන්නේ. ඒ හේතු ඇති වෙන විදිහට තමයි වේදනාවල් ඇති වෙන්නේ. මගේ විතරක්ද? නෑ, අනිත් අයගෙත් එහෙමයි. ඒතර මගේ වේදනාවල් වල අයිතිය මට තියෙනවද? නෑ. අනිත් අයගේ වේදනාවල් වල අයිතිය අනිත් අයට තියෙනවද? ඒත් නැහැ. නේද? අපි තමයි මේක මගේ සහ අනුන්ගේ කියලා දාගත්තේ. අයිතිය දීලා. නේද? හොඳයි. ඊළඟට සංඥා. ඒත් එහෙමයි. නේද? එක එක හඳුනා ගැනීම අපේ సంతානවල ඇති වෙන්නේ එක එක හේතුන්, ඒ අතීත හේතුන්, වර්තමාන හේතුන් හේතු වෙලා ප්‍රත්‍ය වෙලා එකතු වෙලා. නේද? නොඒකුත් සංඥා අපිට ඇති වෙනවා. දැන් මම හැමදාම කියන්නේ දොස්තර කෙනෙක් ලෙඩෙක් පරීක්ෂා කරනකොට ලෙඩේ පිළිබඳ සංඥාව එයාට එන අතරවාරේ දොස්තර නොවන කෙනෙක් ලෙඩේ පරීක්ෂා කරොත් එයාට ඒ සංඥාව එන්නේ නැහැ. හේතුව එයා ඒක ගැන ඉගෙනගෙන ඔයිට කලින් සිතුවිලි පහළ කරලා නැහැ. ඒක නිසයි.
එහෙනම් සංඥාත් හේතු නිසා හට ගන්න එකක්. සමහර වෙලාවට අපි හොඳට කටපාඩම් කර ගන්නවා යමක් විභාගයට යන්න. විභාගයට ගිහිල්ලා කලබලයේ හිඳයි කලබලයේ කියන එක යෙදුනා. නේද? නොසන්සුන්කම යෙදුනා. බය යෙදුනා. බය හිඳා නොසන්සුන්කම් හිඳා කලබල හිඳා මොකද වෙන්නේ? අර මතක් කරපේක පාඩම් කරපේක එන්නේ නැහැ. සංඥාව එන්නේ නැහැ. හරියට. විභාගය වල ටිකක් වෙලා යද්දි විභාගය වල ගෙදර යන ගම අප්පෝ මේ පොලිමට එන්න පටන් ගන්නවා නේද? ඒ කියන්නේ මට ඕන ඕන වෙලාවට මේක ගෙන්නන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඕන ඕන වෙලාවට ගෙන්නන්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. හේතු තිබ්බොත් සකස් වෙනවා. හේතු නොතිබ්බොත් සකස් වෙන්නේ නැහැ. සංඥා සංස්කාර කැමැත්තද අකමැත්තද ආදරයද ගිජුකමද මේ හැම එකක්ම ඒත් හේතු නිසා සකස් වෙනවා. හේතු නැති වෙනකොට නැති වෙනවා. හේතු නිසා හේතු ඇති කල්හි ඇති වෙනවා. හේතු නැති කල්හි නැති වෙනවා. ඉතින් ඒවා අපිට කරන්න දෙයක් නැහැ. සමහර වෙලාවට අපි කෙනෙක් මේ බලන්න දෙන්නෙක් ඔන්න ඒ දෙන්නාගේ තුල කැමැත්තක් ඇති වෙලා ආදරයක් ඉපදිලා සංස්කාරයක් හැදිලා දෙපැත්තේ. දැන් මොකද කරන්නේ? දෙන්නම කැමැත්තෙන් ඉන්නවා. ඒ ඉන්න කාලේ එක්කෙනෙකුට එක්කෙනෙක් කියනවා මට ඔහේව නැති වුණොත් මම මැරෙනවා කියලා. හරිද? එතකොට ඉතින් අනිත් එක්කෙනා කියන්නේ අපේ අම්මයි ඒක තමයි බුදුම ආදරයන් තියෙන කාලේ ඒක කියනකොට දැන් ගොඩාක් තව ආදරේ වැඩි වෙනවා. හරිද? කාලයක් ගිහිල්ලා ඔන්න එක්කෙනෙකුට වෙනත් ආකාරයක හේතු සකස් වෙලා මේ පැත්තට තිබ්බ ආදරේ නැති වෙලා. හරිද? ඒක වුණොත් එහෙම වෙනවා. දැන් අර දවස්වල නම් මේ පැත්තෙන් කිව්වොත් මැරෙනවා කියලා කිව්වනම් නේද අර පැත්තේ ඇති වෙන්නේ මොන වගේ සංස්කාරයක්ද? අපේ අපේ ඒක තමයි කියලා ලොකු ආදරයක් ඇති වෙනවා. දැන් අර වෙන පැත්තකට ආදරයක් ගිහිල්ලානේ. දැන් මේ පැත්තේ කෙනා ඇත්තටම කියනවා. එදානම් කිව්වේ නිකන් කිව්වේ. අනිත් එක්කෙනා ඇත්තටම කියනවා. ඔහේව මට නැති වෙන්න යන්නේ. ඔහේ නැතුණු මම මැරෙනවා. හරි කිව්වක මම මෙයා මොකද කියන්නේ? ඉතින් මැරෙනවා. ඉතින් මැරෙනවා මට මොකද? මැරෙන ගතව මම මේ බලන් ඉන්නේ. හරි. අර බලන්න සිද්ධ වෙන නස් පැත්තිය. නේද? සිද්ධ වෙන නස්පැත්තිය කියන්නේ මේකට සාක්ෂි වශයෙන් තියෙන්නේ කාගේ හිතද? මේක මම මේ කියන කාරණාව ඇත්තයි කියලා ස්ථීරව වටහා ගන්න පරීක්ෂා කරලා බලන්න ඕනේ කාවද? ඔව් මාව වෙන කවුරුත් නෑ. නේද? බලන්න යම් කිසි හේතුවක් හින්දා අපි කෙනෙකුට ටිකක් මරණ කතාව පැත්තකින් තියන්නකෝ. නේද? අපි කෙනෙකුට ආදරෙන් හිටියා කියන්නකෝ. ඒ ආදරයෙන් ඉන්න කාලේ වගේ නෙවෙයි, ආදරේ නැති වෙන කාලයක් ආවට පස්සේ අර තැනැත්තාව හෝ තැනැත්තියව ඉතාම කරදරයක් වගේ දැනෙනවද නැද්ද? ඇයි 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 පිළිගන්න අකමැති? ඇයි පිළිගන්න අකමැති කියලා මම යන්නේ. ඒක ඇත්තද බොරුද? ඒක තමයි ඇත්ත. ඉතින් මෙතන කැමැත්ත සකස් වෙනකන් හොඳයි. සකස් වෙන්නේ නැති වෙච්ච ගම ඉතින් එහෙනම් කිසිම විශ්වාසයක් තියන්න පුළුවන්ද? ආදරය ගැන තමන්ගේ හෝ අනුන්ගේ. මං කියන්නේ තමන්ගේ හෝ අනුන්ගේ. අය ඔක්කොටම නේ බයින්නේ. අනුන් ගැන නෙවෙයි මේ කියන්නේ, තමන් ගැනත් එච්චරයි කියන් තියන්නේ. මට පුළුවන්ද කෙනෙකුට ස්ථීරව කියන්න මම ඔහේට අනිවාර්යයෙන්ම මැරෙනකම් එකම විදිහට ආදරෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්ද? අපිට කියන්න බෑ වෙන කෙනෙකුට. ඇයි ඒ? ඒක මගේ වැඩක් නෙවෙයි. ඒක හේතු ඇතුව සිද්ධ වෙන දෙයක්. මට කියන්න තියෙන මෙච්චරයි, මේ මෙහෙමයි. මේ කාලේ නම් මට වඩා හරියට ආදරේ හිතෙනවා. එහෙමයි ආදරේ ගැන කෙනෙකුට කියනවා නම් ධර්මානුකූලව කියනවා නම් කියන්න වෙන්නේ එහෙමයි. මේ කාලේ නම් මං ගැන විශ්වාස තියන්න. හරි මේ වෙලාවේ නම් මට වඩා ගොඩක් ආදරේ ඇති වෙනවා. ගොඩක්ම මං ආදරෙයි. හරි. තව පොඩ්ඩක්වත් හැබැයි කියන්න නම් බෑ. හැන්දෑ වෙනකන්වත් කියන්න බෑ. මං ඉන්න තරම් මට ආදරේ ඇති වෙනකම් මං ආදරේ ඉන්න. ඒක තමයි ඇත්ත. හා බරුද කියන්න. මට මං ගැන එහෙම දැනෙනවා නම් මොකද මට වෙන මොන හරි දෙයකට ඇල්මක් ඇති වෙච්ච ගමන් අර තියෙන ආදරේ නැති වෙනවා කියලා මම දන්නවා. එහෙනම් මට මං ගැන එහෙම දැනෙනවා නම් පින්වත්නි, ඒ විදිහට මට මාව තේරෙනවා නම්, මගේ ක්‍රියාකාරීත්වය තේරෙනවා නම් මේක හේතු නිසා සකස් වෙන්නේ කියලා, මට අනුන් ගැන මොකද වෙන්නේ? වෙන කවුරු හරි මට ඇවිල්ලා කියනවා ඔහේට මං පණ වගේ ආදරේ මැරණකම් ආදරේ කියලා, ගණන් ගන්න පොඩක්වත්. එතකොට මම මොකද කියන්නේ? අප්පෝ, ඔය දියබුබුල් ගැන මං හොඳට දන්නවා. ඔය සුලි ගැන මං හොඳට දන්නවා. ඔය වැස්ස ගැන මං හොඳට
දන්නවා. ඔය දේ දුන්න ගැන මං හොදට දන්නවා. ඒවා හේතු අනුව සකස් වෙන එකක්. ඒකින්ද පුළුවන් නම් හා බලන්න ඔයාට පුළුවන් නම් මම මෙහෙම ඉන්නම් පැත්තක ඔයාට හා පුළුවන් ද බලන්නකෝ කරගෙන යන්න. නේද? අන්න බලන්න පින්වත්නි. ඒක මට දැනුණා නම් මම මගේ හිත ඔන්න ඔය ටික දැනුණා නම් ඒක හැම වෙලේම හේතු හින්දා උඩ පැන 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 අයින් වෙන එකක් කියලා මට දැනුණා නම් මේ ලෝකයේ තියෙන මේ සකස් වීම ටික හරිද? කාගේවත් ආදරයක් පිළිබඳව මම මගේ හිත මං අහන්නේ මගේ හිත බලාපොරොත්තු හදයිද? නෑ නෑ. නේද? බලාපොරොත්තු හදන්නේ නෑ. හැදෙන්නේ නෑ. හැදෙන්නේ නෑ. බලෙන්වත් හැදෙන්නේ නෑ. එහෙම නේද? නේද? එහෙම තමයි වැඩේ. එහෙම තමයි වැඩේ. අනිවාර්යෙන්ම එහෙමයි. එහෙනම් අන්නේ අපි හොඳට තේරුම් ගන්න මේ සංකත ස්වභාවය තේරුම් ගැනීමෙන් අපිට ලෝකෙ ලෙහෙනවා. හරිද? හැම වෙලේම පන්න 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 මේ හිත රූප හොයනවා, වේදනා හොයනවා, සංඥා හොයනවා, සංකාර හොයනවා, විඥාන හොයනවා. තමන්ගේ රූප වේදනා සංඥා සංකාර තමන්ගේ කොට ගත්ත දේවලුත් අනුන්ගේ කොට තමන් ගත්ත දේවලුත් ගැන සංසන්දනාත්මකව එක එක ආකාරයට පිරික්සනවා. ඉවරක් නැතුව ආදරේ හොයනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය සංකාර කියනට ආදරේ හැම වෙලටම ආදරේ හොයනවා. නේද? මෙයා මට ආදරෙන් ඉදී මෙයාගේ අනිත්‍ය පේන්නද? මේ ආදරේ දැන් වෙනස් වෙලාද? වෙනස් වීගෙන ඉන්නවද? එහෙම පුළුවන්ද? නේද? ඕවා කී 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 මේක හරීම ගාල ගෝට්ටියක්. හිත හැම හිතවට වෙන වැඩක් නෑ. මේවා පිරික්සනවා මිසක්. නේද? පිරික්සලා මොකද කරන්නේ? අනේ අපේ හොඳට හම්බ කරගෙන මහන්සි වෙලා ඉගෙනගෙන හරිද? හරියට දුක් මහන්සි වෙලා සතුටෙන් ඉඳ හදාගත්ත ජීවිතේ ඊට පස්සේ ඉන්නේ කොහමද? මූණු එල්ලගෙන ඇති වුණා වගේ ඈ බැරි මරගාත ඉන්නේ ඊට පස්සේ මොකද? අර ආදරේ අඩු වෙලානේ. හරි. සමහර කට්ටිය මොකද කරන්නේ? තමන්ගේ දැන් උපාධිය ගන්න බලාපොරොත්තු හිටිය අය, උපාධිය ගත්ත අය, වෛද්‍යවරු වෙච්ච අය, ඉංජිනේරුවෝ වෙච්ච අය, නළුවෝ වෙච්ච අය නේද? කී දෙනෙක් නම් ඔන්න ඔය ඇතුලෙන් ආපු සංස්කාරය තේරුම් ගන්න බැරුව දිවිනසා ගත්තද? කෝච්චි වලට පැන්නද? එල්ලිලා මැරුණද? කී දෙනෙක් නම්? ඒ මොකද? නේද? උගත් මිනිස්සුන්ට පවා මේක තේරුම් ගත්තේ නැති හින්දා. හරිද? හිතුවේ මේ ඔක්කොම ලැබුණොත් ඔක්කොම හරි කියලා තමයි හිතන්නේ අපි. හරි? එන්න ඒ සිතුවිල්ල අයින් වෙන්න නම් මේක සංකතයි කියලා තේරෙන්න ඕනේ. සංකතව සකස් වෙනවා කියන්නේ හේතු අනුව සකස් වෙනවා කියන එකයි. හේතු අනුව සකස් වෙන දේවල් හේතු නැති වෙනකොට නැති වෙනවමයි. ගින්දර වගේ. හේතු ඒති හේතු ගාන වැඩි නම් නැති වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මේ දැන් ගින්දරට හේතු වෙනවා දර. ගින්දරට හේතු වෙනවා හුලං. ගින්දරට හේතු වෙනවා උෂ්ණත්වය. නේද? මේ වගේ කාරණා කීපයක් හේතු වෙනවා. එකක් විතරක් තිබ්බට හරියනවද? අපි ගිනි ගොඩ අරගෙන දර ගොඩක් ගොඩ ගහනවා. ඒකේ ගොඩ දර ගොඩ ගහනවා එකක් පිට එක පිට එක පිට එක පිට. ගින්දර නිවිලා යනවා. දැන් දර විතරක් තිබ්බට හරියන්නේ නැහැ. දැන් හුලං ඕනනේ. අය සූලි සුලං වගේ හුලඟක් දෙනවා ගින්දරට. නේද? එහෙනම් හුලං විතරක් තිබ්බට හරියන්නේ නැහැ. නේද? ඒ වගේ හැම දෙයක්ම අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය විදිහට තිබ්බොත් තමයි මේක නැగిලා එන්නේ. එකක් විතරක් වැඩි වුණා කියලා හරියන්නේ නැහැ කොහොමත්. මේ බව දැනගත්ත අපිට පංච උපාදානස්කන්ධය හරියට නිකන් ගිනි ගොඩවල් හතරක් වගේ බුරබුරා නැගෙනේවා මිසක්ක, ගිනි ගොඩවල් පහක් වගේ බුරබුරා නැගෙනේවා මිසක්ක මට අයිති ඒවා නෙවෙයි. ගින්දරක් නැගෙනවා නම් ඒකේ අයිතිය මට නෙවෙයි. හැබැයි මේක වැරදෙන තැන් වගේකුත් තියෙනවා. මට අයිති වගේ දැනෙන්නේ නැද්ද නිකන් සමහර වෙලාවට? අපි හිතමු කෙනෙක්ගේ ආදරේ අඩු වෙගෙන එනවා. මම මොකද කරන්නේ? කෙනෙක්ගේ ආදරේ අඩු වෙගෙන එනවා නම් හුඟක් වෙලාවට මොකද කරන්නේ? ළඟට යනවා, ආදරෙන් කතා කරනවා, තෑගි ගිහින් දෙනවා, පරණෙව්වා මතක් කරනවා. නේද? එක එක ඒවා කරපුවාම ඇත්තටමත් මොකද වෙන්නේ? ආන් අර පැත්තෙන් ටිකක් වැඩි වුණා ආයතරයක්. නේද? තෑගි එහෙම ගිහින් දීලා සලකලා. එතකොට මට හිතෙනවා එයාගේ ආදරය මට ඕන හැටියට තියන්න පුළුවන්. මන් තමයි ඒකේ හිමිකාරයා, නැත්තම් මන් තමයි ඒකේ හැට මෙහාට කරන්න පුළුවන් එක්කෙනා කියලා.
හරි ඇයි එහෙම අපිට හිතෙන්නේ ඒක මගේ වැඩක් කියලා හිතෙන්නේ ඇයි ඔන්න ඔක තේරුම් ගන්න ඕනේ එතකොට අපිට මේ සංකත ස්වභාවය හොඳට තේරුම් ගන්න පුළුවන් සංකත කියන්නේ හේතු හින්ද සකස් වෙන එකක් ලිපේ ගින්දර අඩු වෙච්ච වෙලාවක ගින්දර වැඩි කරලා නැද්ද ගින්දර වැඩි කරලා තියනවද හොඳටම විශ්වාසද ගින්දරද වැඩි කරේ දරද ඇතුල් කරේ හා කරේ මොකද්ද දර ඇතුල් කරපු එකයි දර ඇතුල් කරපුවා මොකද උනේ ගින්දර අඩු වෙච්ච වෙලාවට දර එළියට දාපු වෙලාවලුත් නැද්ද ඇතුල් කරා විතරනේ එළියට දැම්ම වෙලාවක හා ඒ මොකද මට එතෙන්ට ගියාම තේරුණා මේ ගින්දර අඩු වෙලා තියෙන දර වැඩි වෙලා නේද මේ ගින්දර අඩු වෙලා තියෙන දර අඩු වෙලා එහෙනම් හේතුව අනුව හේතු සකස් කරොත් ඵලය සකස් වෙනවා ගින්දර වැඩි කරනකොට ගින්දර වැඩි වෙනවා ගින්දර වැඩි කරා නෙවෙයි දරයි වැඩි කරේ දරයි අඩු කරේ හේතු සකස් වෙනකොට ඵලය අඩු වැඩි වීම වෙනවා නේද හේතු සකස් වෙනකොට ඵලයේ අඩු වැඩි වීම වෙනවා ඒක ලෝක ධර්මතාවය ඔන්න උඩ ගඟක් කන්දක් උඩෙන් ගඟක් ගලන කන්දක් උඩ කොටයක් තියෙනවා මට මේ කොටේ පල්ලෙහාට ගේන්න ඕන වෙලා මම මේ ගඟට තල්ලු කරා ගඟ දිගේ මේක පාවගෙන ආවිල මට ඕන තැනදී මං ගත්තා කොටේ ගෙනාවේ මන්ද කාට හරි මං කියනවා අන්න මං උඩ තිබ්බ කොටේ පල්ලෙහාට අරන් ආවා එහෙම කියන්නත් පුළුවන් ඉතින් මන්නේ වැඩේ කරේ මොකේට එකඟවද කරේ ස්වභාව ධර්ම නීතියක් තියෙනවා ගඟ ගලන්නේ පල්ලෙහාටයි නේද ආන්ගේ ගලන පැත්තට යමක් කරපුවාම ඒක සිද්ධ වෙන වෙලාවල් තියෙනවා කෙනෙක්ගේ ආදරයක් අඩු වෙනකොට මං ආදරෙන් ගිහින් කතා කරා තෑගි භෝග ගිහින් දුන්නා ආන්ගේ ගලන පැත්තට තමයි ඒක කරේ ඒක කරනකොට ආදරේ මම වැඩි කරා නෙවෙයි කාගේවත් ඒ හේතු ටික සකස් වෙනකොට ආදරේ වැඩි වුණා හැබැයි මේ බලන්න කෙනෙක්ගේ ආදරේ අඩු වෙලා ඒ ආදරේ අඩු වෙලා තියෙන්නේ මං අර ඉස්සලකුව වගේ වෙන ආදරයක් හින්දා. ඒ වෙලාවට මං තෑගි ගිහින් දුන්නෝ. ගිහිල්ලා ආදරෙන් කතා කරොත්. එහෙනම් හරියන්නේ නැහැ. නේද? එහෙනම් දැන් තේරෙන්න ඕනේ මේක මට ඕන හැටියට කරන්න පුළුවන් එක නෙවෙයි නේද? ගලන පැත්තට තල්ලුවක් දැම්මොත් ඉක්මන් වෙනවා. නමුත් සමහරලාට එහෙම කරගන්න බැරි වෙනවා. අන්න එහෙම ගලන පැත්තට යනවා මිසක් ආ මට ඕන විදිහට මට ඕන වෙලාවට මට ඕන ආකාරයට කරන එක නෙවෙයි මේක තේරුණාද හරි ඔන්න ඔය විදිහට පින්වත්නි අපේ ජීවිතයට එකතු වෙලා තියෙන දේවල් පිළිබඳව අපි ඔන්න ඔය විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් මෙනෙහි කරන්න ඕනේ හරිද පංච උපාදානස්කන්ධයේ වශයෙන් මෙනෙහි කරන්න ඕනේ ඒවා මෙනෙහි කරනකොට අපිට මේවා හොඳට තේරෙන්න පටන් ගන්නවා. සමහර දේවල් හරිම අපූරු දේවල්. මේ බලන්න. එක්කෙනෙක් එක්කෙනෙකුට බයිනවා. හරිද? කෙනෙක් කෙනෙකුට බයිනවා. අපි තමයි පළවෙනි එක්කෙනා දෙවෙනි එක්කෙනාට බයිනවා. ඇයි ඇත්තටම බයින්නේ? පළවෙනි එක්කෙනාගේ තුල දෙවෙනි එක්කෙනා ගැන රුස්සන්නේ නැති සිතුවිලි පහළ වෙලා. දැන් මෙයාට රුස්සන්නේ නැති සිතුවිලි පහළ වුණා. පහලදී නම් මම බයින්ඩ් පටන් ගත්ත එකක් නැතුව දැන්. ඇයි බයින්නේ? රුස්සන් නැති සිතුවිලි ඇති වෙනකොට එයාට ඇති වෙන්නේ මොනවද? ධර්මානුකූල විග්‍රහය කරොත්. ධර්මානුකූලව ඒක විග්‍රහ කරගත්තොත් පංච උපාදානස්කන්ධයට කඩලා බලන්න. රුස්සන් නැති දේවල් එයාට ඇහිච්ච හින්දා එයාගේ මනසේ දුක් වේදනා හට ගන්නවා. හරි එයාට හරියට දරන්න බැරි තරම් දුක් වේදනා හට ගන්නවා. දැන් ඕන කායෙන් හරි කේලම් ටිකක් අහගෙන මේ ඇවිල්ලා තියෙන කියන්නකෝ. එතකොට ඒවටම හරියන දේවල් තමයි අර පැත්තෙන් වෙන්නේ. වෙනකොට දැන් මෙහෙ මොකද ගන්න පුපුරු ගහනවා වගේ දුක් වේදනා හට ගන්න පටන් ගන්නවා දැන් මෙයා කැමතිද මේ දුක් වේදනා තියාගෙන ඉන්න ඒකින්ද මොකද කරන්නේ අර කියන්නේ මට මේ වචන ටික කියනකම් ඉවසILLක් නැහැ කියන්නේ නේද එහෙම හිතිලා මොකද කරන්නේ අරයා දැක්කම ඇතුලේ ඇති වෙන දුක් වේදනා වැඩි හින්ද මෙයා මොකද කරන්නේ වේගෙන් කියලා දානවා කවුරුත් කැමති නැහැ දුක් වේදනා දරාගෙන ඉන්න කියලා දාපු ගමන් මොකද හා දැන් බොහොමදයි බෝම සනීපයි දැන් ඒකට තමයි කිව්වේ මේක ඒ පැත්තට කියනකොටම ඒ පැත්තේ මොකද වෙන්නේ ඒ හිතේ දුක් වේදනා හට ගන්න පටන් ගන්නවා හරි එතකොට මෙයා මොකද කරන්නේ එයා අරිට වැඩි දේවල් වගේක්
හරියටම අර දැල් පන්දු ක්‍රීඩාව වගේ බෝලේ පාස් කරනවා වගේ වැඩක් මේක. මෙහි දුක් වේදනා ඇති වෙනකොට ඒ දුක් වේදනා ටික හැපතට පාස් කරා. නේද? ඊට පස්සේ එයාට හොඳටම දුක් වේදනා ඇති වුණා. දැන් මෙහෙට සනීපයි. දැන් ඉන්නේ මම කිව්වා කියලා. එතකොට මොකද කරන්නේ? ඒ පැත්තේ දුක් වේදනා ටික එයාට දරා ගන්න බැරි හින්දා එයා ආයසරයක් හරිට වැඩිය දේවල් වගේ කියනවා. කියනකොට ඔන්න මේ පැත්තට ආයාවා. නේද? දැන් ඊට වැඩිය දේවල් ටික කියපුවම අර පැත්තෙන් දැන් ඉන්නේ හොඳට. එතකොට මේ පැත්ත ආයගිනි ආරම්භයි. දැන් මෙයා මොකද කරන්නේ? ආය කියනවා නේද? ආය කියන්නේ මේ ඇති වෙන දුක් වේදනා දරා ගන්න බැරි හින්දා. ඒක ඉක්මනට නවත්ත ගන්න. කොච්චර වේගෙන් කියනවද කියලා නම් අරේ අරහෙන් කියලා ඉවර කරන්න කලින්ම වගේ මේ පැත්තෙන් පයින්නවා. නේද? අපි ළඟ සිද්ධ වෙන සිද්ධිය දැක්කද? නේද? අපි දන්නේ මේක මෙහෙමයි වෙන්නේ කියලා. අන්තිමට එහා පැත්තෙන් මොකද කරන්නේ? අන්තිමට ඒ දුක් වේදනා වචන වලින් පිට කරගන්න බැරි වෙනකොට මොකද කරන්නේ? දේනවාලගේ දෙන්නේ මොකද? මේ අතහරහා සම්ප්‍රේෂණය කරනවා නේද? අර පැත්තට දුක් වේදනා හදනවා. ඒ පැත්තට දුක් වේදනා හදපුවාම මේ පැත්තට සනීපයි. නේද? මෙහෙන් එකක් දෙනකොට අර පැත්තේ දෙකක් දෙනවා මේ පැත්තට. මේකට හරියන්න. නේද? කවුරු හරි කාට හරි ගැහුවොත් එයා බලන්නේ මොකද්ද? එක දවසක් මම දන්න කෙනෙක් කෙනෙකුට ගහපු එකේ තරහට එහෙම තරහක් තියාගෙන ඉන්නවා කියලා දන්නේ නැහැ. අවුරුදු 3කට 4කට ඉතුරු පස්සේ තව කෙනෙකුට ප්‍රහාරයක් එල්ල කරා. එල්ල කරලා කියනවා එදා අහවලාට ගහපු එකට තමයි මං අද ගැහුවේ. එහෙනම් කොච්චර කල් අරක අපි කියන්නේ පැහැව තිබිලා පිට කරගන්න විදිහක් නැත. ආයි අන්තිමට ඒ තමයි යාර දුක් වේදනා සහිතයි. ඒ දුක් වේදනා නැති කරගන්න කවදා හරි මොකක් හරි පිළිවෙලා හදාගන්න. ඉතින් උන් ඔය වගේ හේතු නිසා සකස් වෙන පංච උපාදානස්කන්ධයක වැඩපිළිවෙලක් මිසක් අර බැනගන්න දෙන්නගෙන දැන් හොඳට මතක තියාගන්න ඕනේ. හේතු නිසා සකස් වෙන එක නේද? බලන්න එයා ඉවසගෙන ඉන්නකොට මෙහෙන් වචන යනකොට අරහෙන් ආය වෙනවා. ඊට පස්සේ එහෙන් වෙනකොට ආය මෙහෙ දුක් වේදනා හට ගන්න හින්දා අර පැත්තට පයින්නවා ඒක. ඉතින් එහෙම හේතු නිසා සකස් වෙන පංච උපාදානස්කන්ධයක් එක තමයි අපි මේ වාසය කරන්නේ. ඔන්න ඔය ටික පංච උපාදානස්කන්ධය ගැන ඔය විදිහට හේතු නිසා සකස් වෙනවාය කියලා අපිට දැනුනොත් යම් හේකින් හරි මොකද වෙන්නේ? තේරුණොත් මේ පංච උපාදානස්කන්ධයේ විශේෂයි අපේ හිත ඇදි ඇදි යන්නේ ආදරය දිගේ යන්නේ නැහැ. එක 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 දේවල් දිගේ යන්නේ නැහැ. ශරීර දිගේ යන්නේ නැහැ මේ හිත. ඇදි ඇදි යන්නේ නැහැ. පිළිගන්නවද නැද්ද? එහෙම වෙනවමද නැද්ද? අන්න ඒ හිත විසිරෙන එක අඩු වෙනවා. හරිද? ටික ටික මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධේ හැපි ඒකත් එක එක අනිත්‍ය වෙනකොට අනිත්‍ය පැත්තට හැරි දුක් වෙනකොට අඬ නේද? එහෙම වෙවි තිබුණ මේ හිත පංච උපාදානස්කන්ධය ගැන තියෙන බලාපොරොත්තු අයින් වෙනවා. අයින් වෙලා පංච උපාදානස්කන්ධයෙන් හිමීන්සරේ හිත ගැලවෙන්න පටන් ගන්නවා. ටික ටික මේ ලෝකයේ තියෙන දේවල් වලින් අපේ හිත ගැලවෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක යාට එයාගේ හිත ශාන්ත ස්වභාවයකට පත් වෙනවා. හරිද? ඉතින් සුවසේ ඉන්න පුළුවන් තත්යකට පත් වෙනවා. ආන්ගේ ශාන්ත ස්වභාවයට කියනවා අනුලෝමික ශාන්තිය කියලා. අපි හිමීන්සරේ පංච උපාදානස්කන්ධයෙන් ගැලවිලා හිත වෙන් කරගත්තාම ඇති වෙන ශාන්ත ස්වභාවයට කියනවා අනුලෝමික ශාන්තිය කියලා. අනුලෝමිකං කන්තිං පටිලබති කියලා දේශනා කරේ ඒක. හරි. එතකොට ඒ ශාන්ත ස්වභාවයේ හිතේ ඇති වෙන මේ පංච උපාදානස්කන්ධය සංකතය නිවන නම් අසංකතය කියලා යමෙක් මෙනෙහි කරනවා නම් හරිද? ඒක මෙනෙහි කරනවා කියන්නේ දැනෙනවා නම් හැඟීමක් විදිහට අන්න ඒ අසංකත ස්වභාවයේ තියෙන දේම හිත ඇලෙන්න පටන් ගන්නවා. ඉතින් පංච උපාදානස්කන්ධයෙන් හිත ගැලවිලා මොකද වෙන්නේ? නිවනේ හිත අලවා වාසය කරන්න පුළුවන් තත්වයකට පත් වෙනවා මේ ආකාරයට කරන මෙනෙහි කිරීමෙන්. හරිද? ඒකත් එක්ක අපිට පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය තේරුම් ගැනීමට තියෙන හැකියාව ගොඩාක් වැඩි. ඉතින් ওই විදිහට අපි මේ කතා කරපු දේවලුත් එක්ක අපේ හිත සකස් කරගන්න ඕනේ. ඒ ශාන්ත ස්වභාවයට පත් වෙලා වාසය කරන්න පුළුවන් තත්වයකට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. බොරුවට තේරුමක් නැති දේවල් එක්ක ලොකු රණ්ඩු අල්ලන එක සම්පූර්ණයෙන්ම අයින් කරගන්න ඕනේ.
ඒකින්ද මේ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරන අධිෂ්ඨාන කරන ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංසය හේතු කොටගෙන මේ හැම දිනාටම උතුම් අවබෝධයම ලැබේවා, ඒ ලැබීම සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.